අකුරැස්ස සීමලගුඩ මාර්ගයේ පානතුගම් ප්‍රදේශයෙන් යටවීකොසින් ගමනාගමනයට බාධා එළිවෙති බව වාර්තා වනවා. කිරම ආර ඔය හා උරුමුත්ත ඔය පිටර්ගලෙමින් කමරුපිටිය මුලටියන මාර්ගය මාකුන්දර ප්‍රදේශයෙන් යටව තිබෙනවා. පරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු එඟවීමෙන් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. නිල්වලාගඟ ද්‍රෝණිය සඳහා අලුයම කාලයේදී පානදුගම ජලමාපකයේ දැනට සුළුගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව නිරීක්ෂණය කරනවා. ඒ වගේම අද දිනය තුළදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණොත් මෙම තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් පවතින බව සඳහන් කළ යුතුයි. පවතින වැසි තත්ත්වය අද දිනය තුළත් සැලකිය යුතු මට්ටමක පැවතුනොත් මෙම ගං වතුර තත්ත්වය අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතිනවා. එම නිසා නිල්ලලා ගංගා ද්‍රෝණියෙහි පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා. ප්‍රදේශ රසකට අද දිනේදීත් මිලිමීටර 50කට වඩා තරමක තද වැසි ඇති විය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔය බෙංගාල බොක්කේ ඉහළ කොටසේ මේ දිනවල පවතින මේ පීඩන අවපාතයේ දැන් තුරුතුලඟක් දක්වා වර්ධනය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අනිද්දා වගේ වෙනකොට ඉන්දියාවේ ගොඩබිමට යාවි කියලා. එයින් ඒ බලපෑමත් ඇත්තටම අපේ උතුරු ප්‍රදේශයට තියෙන උතුරු පැත්ත, ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය හරහා මන්නාරම දක්වාන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවලට ඒ බලපෑම නිසා තමයි අපි සුළඟ වේගයෙන් වැඩි කරලා තියෙනවා. ඒ වගේම වැස්සත් ටිකක් වැඩියෙන් ලැබෙනවා. අද දවසේ අපි දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු, තුරු, වයඹ පළාත්වලත් ඒ වගේම මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් විටිමීට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අතරින් ගත්තොත් බස්නාහිර සහ සබරගමුව දකුණු පළාත්වලත් ඒ වගේම උතුරු පළාතෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක් දක්වාගේ තරමක තදවැසි අපි අද දින අපේක්ෂා කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම ඒවායේ සවස් කාලේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි.